ඒවියේෂන් හරි ටුවරිසම් හරි දියුණු කරන්න බැහැ අපි පොලිටික් සදුවේ නැත්තම්. ගුවන් ගමන් ක්ෂේත්‍රය නැත්තම් ගුවන් සේවාව අපි දකින්න ඇත්තට අපේ රටේ සංවර්ධනයේ තීරණාත්මක කොටස. ඒ අනුව ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අත්‍යවශ්‍ය කොටසක් වන ටුවරිසම් ඇන් ඒවියේෂන් පොලිසි එක අපි එළිදක්වන බලාපොරොත්තු වෙනවා අගෝස්තු මාසේ 26 වෙනිදා සවස 6:30ට කොළඹ ගලධාරි හෝටලයේදී. ජාතික ජනබලවේගයේ විදිහට හිතනවද මේ ලංකාවට ජාතික ගුවන් සේවයක් ඕනද කියලා? මම ප්‍රශ්න ඍජු පිළිතුරක් දුන්නොත් අපිට ජාතික ගුවන් සේවාවක් අවශ්‍යයි. ගුවන් සේවාව පාඩුවේ ඒක නිසා මේක රටට බරක්. ඉතින් සාමාන්‍ය වේදිකාවේ කියනවා කවදාවත් ප්ලේන් එක නැගපු නැති කෙනෙකුත් මේකේ මේ බර දරා ගන්න වෙනවා. ඒක ඇත්ත. අපිට අත්දැකීමක් නැහැනේ කොමිස් සිල්ලන් නැති ඇමතිවරු සහ ජාතික සැලැස්මකට වැඩ කරන රාජ්‍ය යාන්ත්‍රණයක් එක්ක ගුවන් තොටුපළ සහ ගුවන් සේවාව කොහොම හැසිරේද කියලා. ජාතික ගුවන් සේවාව රාජ්‍ය පෞද්ගලික ඒකබද්ධතාවයෙන් පවත්වාගෙන යනවා. 1979 අපි යාසිලෝ නියාලංකා කරලා දැන් මේ දක්වා අවුරුදු 45ක් විතර අපි ගමන ඇවිල්ලා තියෙනවා. මේ ගමනේ විවිධ ආණ්ඩු තිබිලා තියෙනවා. මේ ආණ්ඩු අඩු වැඩි විදිහට මේ පරිහානියට දායක වෙලා තියෙනවා. මම අත්දැකීම් අනුව අපේ රටේ දැන් ඔය අමාත්‍යංශ ගොඩක් තිබ්බට අමාත්‍යංශ කීපයක් තියෙනවා. ඒව බාර දෙන්නේ ඔක්කොම ඒගොල්ලන්ගේ එක්කෝ පවුලේ හිතවතුන් නැත්තම් අර මිතුරු කල්ලිය. දැන් ගොඩක් අයට මතක රාජපක්ෂලා මේ ආයතන වලට පත් කරපු ඥාතීන් ගැනනේ. ඇත්ත දැන් ශ්‍රී ලංකා එයාලයින් එකට තමන්ගේ මස්සිනා පත් කරගෙන ඒක කරපු දේවල් ගොඩක් අයට මත. නමුත් රටේ දැන් අර යට ගිහිල්ලා තියෙනවා පුතානුගේ තාත්තා පියාණෝ ඉන්න කාලේ පත් කරපු පත්කිරි පිළිපද. ඒ කාලෙත් ඇත්තටම ඔය ගුවන් සමාගමට අධ්‍යක්ෂ මණ්ඩලයට ඒ පියාණෝ කරෙත් තමන්ගේ වෑනන්ඩියෝ දාගත්තා. ඉතින් හිතන්න පාර්ලිමේන්තුවක ගුවන් තොටුපළක වීගබඩා කිරීම ගැන සාකච්ඡා කරන්න වෙනවා කියන කියන්නේ මොනතරම් ඛේදවාචකද? කොහොමත් රනිල් වික්‍රමසිංහ නැතනම් ඇහැරලා ඉන්න වෙලාවට නෙවෙයි නිදාගෙන ඉන්න වෙලාවට තොලිය තියෙන්නේ කොහොමද මේ ශ්‍රී ලංකාව යලා ඉන්නකම විකුණන්නේ කියන්නේ. ඒ උත්සාහය අසාර්ථක වුණේ ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක් නිසා නෙවෙයි ගන්න කෙනෙක් කියන්නේ. අපේ ප්‍රමුඛතාවයේ වියුත්තේ පටුනායක බණ්ඩාරක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තවදුරටත් එක්ස්පෑන්ඩ් කරන්න. ඩුබායි වලට කලින් ඇත්තරම අපිට ඒවියේෂන් හබ් එක හදන්න අවස්ථාව තිබුණා. සිංගප්පූරට කලින් මේ නේවල් හබ් එක හදන්න අපිට අවස්ථාව තිබුණා. අපේක අවස්ථාවක්. මේ වෙද්දි සමාජ මාධ්‍යවල වගේම ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලත් ප්‍රධාන වශයෙන්ම කතා කරන්නේ අපේ රටේ ජනාධිපතිවරණය ගැන. ඉතින් අපිත් හිතුවා මේ අද ඉඳලා මේ ජනාධිපතිවරණය ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා. ජනාධිපතිවරණය කිව්වට මේ දේශපාලනය ගැන නෙමෙයි, ගුවන් සේවාව සම්බන්ධයෙන් ඒ පක්ෂ විසින් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනවල ඇතුළත් ගුවන් සේවා ක්ෂේත්‍රය හා සම්බන්ධ කරුණු කාරණා ගැන අපි කතා කරන්න තීරණය කරා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන මේ ඒවියේෂන් වොයිස් කියන්නේ ලංකාවේ ගුවන් සේවා කර්මාන්තය හා සම්බන්ධ පරිශීලකයන් මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් සිටින මාධ්‍යයක් විදිහට. ඉතින් අපිත් හිතුව අපිටත් වගකීමක් තියෙනවා මේ පාර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න විවිධ පක්ෂවල අපේක්ෂකීන් සහ ඔවුන්ගේ පක්ෂවල ප්‍රතිපත්ති, ඒවියේෂන් සම්බන්ධයෙන් තියෙන ප්‍රතිපත්ති සහ මේ ඒවියේෂන් එක යන සංචාරක කර්මාන්තය හා සම්බන්ධ තියෙන ප්‍රතිපත්ති ගැන පොඩ්ඩක් සාකච්ඡා කරන්න. ඉතින් ඒකට මුලින්ම මම ආරාධනා කරේ ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහත්මයාට මුලින්ම මේ ඒවියේෂන් සම්බන්ධයෙන් සහ ටුවරිසම් සම්බන්ධයෙන් පොඩ්ඩක් ඔවුන්ගේ පක්ෂය දරන මතය සහ ඔවුන් ඉස්සරහ අවුරුදු 5 මේ රට බාරගන්න තමයි උත්සාහ කරන්නේ. එහිදී ඔවුන් මොන වගේ දායකත්වයක්ද මේ ගුවන් සේවාව සහ සංචාරක ක්ෂේත්‍රයට දෙන්න යන්නේ කියලා. ඉතින් ආයුබෝවන් කියලා පිළිගන්නවා වෛද්‍ය නලින්ද ජයතිස්ස මහත්මයා. ඉතින් ඒකත් එක මම චුට්ටක් මතක් කරන්න ඕන 2022 අවුරුද්දේ මට මතක විදිහට මාර්තු මාසේ ජාතික ජනබලවේගය විදිහට සංචාරක ක්ෂේත්‍රය සහ ගුවන් සේවා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් කෙටුම් පතක් ඉදිරිපත් කරනවා මේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන්. ඉතින් මටත් අවස්ථාවක් ලැබුණා ඒකට සහභාගි වෙන්න. ඒකට ගුවන් සේවා ක්ෂේත්‍රයේ සහ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවීණ පිරිස් ගොඩාක් එකතු වෙලා හිටියා. කොළඹ ගලධාරි හෝටලේ තමයි මේ වැඩසටහන පැවැත්ුනේ. ඉතින් මම පොඩ්ඩක් හොයලා බැලුවම මේ 2019 ජනාධිපතිවරණය දක්වාම කිසිදු අපේක්ෂකයෙක් මේ ගුවන් සේවා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් කිසිම එහෙම ප්‍රතිපත්තියක් විශේෂයෙන් ඉදිරිපත් කරලා තිබුණ නැහැ. ඉතින් මම දකිනවා මේ
විශෂෙන් ජාතික ජනබලවේගය මේ දෙදස් විසි දෙකේ ඉදිරිපත් කරපු ප්‍රතිපත්තිය ඔවුන් ඒක ඩිවලොප් කල දැන් ඊළඟ ස්ටෙප් එකට විල තියෙනව ඒක ඉදිරි එලිදක්වන්නත් ලෑස්ට වෙලා තියෙනවා. ඉතින් අපි ඒක ගැන කතා කරන්න කලින් මම වෛද්‍ය නලින්ද ජයතිස මහත්මයාගෙන් අහන්න කැමති අපේ රටේ ගුවන් සේවා ශේෂ්ත්‍රය ගැන ප්‍රධාන දැන් මේ දවස්වල ප්‍රධාන පෙළේ පක්ෂයක් වගේම ජනප්‍රිය බලවේගයක් විදිහට කටයුතු කරන ජාතික ජනබලවේගය මොන වගේ අදහසක්ද දරන්නේ මේ අපේ රටේ ගුවන් සේවා ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් කියලා? දේව විසලම බොහොම ස්තුතියි ඒ විෂන් වොයිස් එකට ආරාධනා කිරීම ගැන. අර සම්ප්‍රදායික දේශපාලන කතා බහෙන් එහා ගියපු තමන්ගේ ශේෂ්ත්‍රයට කොහොමද දේශපාලනය සම්බන්ධ වෙන්නේ කියන එක මම හිතන්නේ ඒවියේෂන් හරි ටුවරිසම් හරි දියුණු කරන්න බැහැ අපි පොලිටික්ස් හදුවේ නැත්තම්. ඉතින් ඒ නිසා තමයි ඔබ මගෙන් අහපු ප්‍රශ්නේ ප්‍රවේශයේ තිබුණ 2019 ප්‍රතිපත්ති ප්‍රකාශයටත් අපි ටුවරිසම් ඇන් ඒවියේෂන් ගැන කරුණු ප්‍රමාණයක් ඇතුළත් කළා. ඒ මොහොතේ අපට තිබුණේ රට සංවර්ධනයට අදාළ ශේෂ්ත්‍ර පිළිබඳව යම් සඳහනක් කරමින් ප්‍රතිපත්ති ප්‍රකාශයක් හදන්න. හැබැයි 2022 මාර්තු මාසයේදී අපි මේ කටයුතුට අත තිබ්බේ රට බංකොලොත්භාවය ප්‍රකාශ කරන්නත් කලින්. ඒ කියන්නේ ජනාධිපතිවරණයක් එයිද රටේ මොන තත්ත්වයක් එයිද කියලා මේ මොහොතේ කාටවත් පුරෝකථනය කරගන්න බෑ. නමුත් අපිට ඇත්තටම වමනාවක් තිබුණා මේ විශේෂයෙන් ගුවන් සේවාවන් නැත්තම් මේ ශේෂ්ත්‍රය කොහොමද අපේ රටේ ආර්ථිකයේ ප්‍රධාන කොටසක් බවට පත් කරගන්නේ කියන සාකච්ඡාව අපි අතර තිබුණා. ඒ නිසා තමයි ඒ සාකච්ඡාව ප්‍රතිඵලයක් හැටියටයි 2022 මාර්තු මාසයේදී අපි සංචාරක ව්‍යාපාරයත් ඒ වගේම ගුවන් සේවා කටයුතුත් අදාළව යම් කෙටුම්පතක් සකස් කළේ. ඉතින් අපි ඉතින් නතරුනේ නැහැ. ඒක වර්ධනය කරගත්ත අපිට පුළුවන් ඉස්සරහට වර්ධනය කරගත්තේ කොහොමද කියලා කතාබහ කරගන්න. ඉතින් ගුවන් ගමන් ශේෂ්ත්‍රය නැත්නම් ගුවන් සේවාව අපි දකින්නේ ඇත්තට අපේ රටේ සංවර්ධනයේ තීරණාත්මක කොටසක්. අපි දැන් මේ බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කරේ අපිට ණය ගෙවා ගන්න බැරි වුණේ අපේ මූලික ප්‍රශ්න තියෙන්නේ ඩොලර්. ඩොලර් උත්පාදනය කර ගැනීම සඳහා අපිට තියෙන ප්‍රධානතම මාර්ගයන් තමයි එක අපේ විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ රෙමිටන්ස් සාමාන්‍යයෙන් පහුගිය කාලවල කියන්නේ ආණ්ඩුවෙන් කරදරයක් නොවුණා නම් ඔවුන් ඩොලර් මිලියන 6500ක් 7000ක් සාමාන්‍යයෙන් එව්වා. ඊළඟ අපිට තියෙන ප්‍රධාන ශේෂ්ත්‍රයක් සංචාරක ව්‍යාපාරය. අනිත් පැත්තෙන් අපි ඉබිගමනෙන් හරි ගිහිල්ලා ඩොලර් බිලියන 10ක් 12ක් දක්වා ගෙනාවා අපේ අපනයන. ඒතර මේ ශේෂ්ත්‍රයන් තුනම ගත්තොත් අපිට ඩොලර් උත්පාදනය කර ගැනීම සඳහා තියෙන මේ ශේෂ්ත්‍ර සියල්ලම ගැට ගැහිලා තියෙනවා අපේ ගුවන් ගමන් සේවාවන් එක්ක. ඒ නිසා ඒවියේෂන් එක අමතක කරලා අපනයන ගැන හෝ සංචාරක ව්‍යාපාරය ගැන හෝ රෙමිටන්ස් ගැන කතා කරන්න බෑ. ඉතින් අපි ඇත්තටම ශ්‍රී ලංකන් ගුවන් සේවාව ගුවන් තොටුපළ ඒ ආශ්‍රිත සේවාවන් සලකන්නේ අපේ ආර්ථික උපාය මාර්ගයේ අත් නොහල හැකි කොටසක් හැටියට මිසක් එය හුදෙක් එක අමාත්‍යංශයක් යටතේ තියෙන ආයතනයක් කියන ආකල්පෙන් නෙමෙයි. ඒකට මගේ මේ මම දැක්ක දැන් අර අපි කෙටුම්පත් කරා කිව්ව මීට අවුරුදු දෙකකට කලින් කෙටුම්පත් කරපු මේ ඒ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශයත් ඉදිරියේදී ජාතික ජනබලවේගය එළි දක්වන්න සූදානමින් ඉන්නවා කියලා මට දැනගන්නට ලැබුණා. මම කැමති ඒ ගැනත් මේ වෙලාවේ මතක් කරනවා නම්. ඔව් දේව් මම කියමින් හිටියේ දැන් 2022 මාර්තු වලදීනේ අපි කෙටුපත් කරන්න මේක යම් කෙටුපතක් ඉදිරිපත් කරානේ. ඒ වෙලාවේදීත් ශේෂ්ත්‍රයේ හිටපු ප්‍රවීණයන් ඒකට සහභාගී වෙන්න දායකත්ව දක්වනා විශාල පිරිසක් සම්බන්ධ වුණා. අපි එතනින් අතරුනේ නැහැ ලෝකයේ සහ ලංකාවේ තුන තත්ත්වයන් වෙනස් වීම මත ඒ කෙටුම්පත තවදුරටත් වර්ධනය කළා. අතර මේවා විෂය ප්‍රවීණයන් එක සාකච්ඡා මම හිතන්නේ වට ගණනාවක් පැවැත්වුවා විතරක් නෙමෙයි මේ ෆීල්ඩ් එකේ ඉන්න ඇත් එක්කත් භූමියට ගිහිල්ලාම සාකච්ඡා කළා. එයාගේ ප්‍රශ්න අඳුනගෙන එයා හරහත් මේක ඩිවලොප් කරගත්තා. ඒ අනුව ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අත්‍යවශ්‍ය කොටසක් වන ටුවරිසම් ඇන් ඒවියේෂන් පොලිසි එක අපි එළිදක්වන බලාපොරොත්තු වෙනවා අගෝස්තු මාසේ 26 වෙනිදා සවස 6:30ට කොළඹ ගලධාරි හෝටලේදී. ඉතින් මම හිතනවා මේක ලංකාවේ දේශපාලනයේ එක්තරා අන්දමක වැදගත් පියවරක් වේවි. අපේ සමස්ත ප්‍රතිපත්ති ඇතුලේ අපි ටුවරිසම් ඇන් ඒවියේෂන් වලට දක්වලා තියෙන දායකත්වය සහ බර පිළිබඳව හැඟීමකුත් එතන ගඳා ගන්න පුළුවන්. ඉතින් මම මේ වෙලාවේ පොදුවේ ආරාධනා කරනවා මේ ටුවරිසම් ඇන් ඒවියේෂන් සෙක්ටර් එකේ ඉන්න
ඒ හරහා රට ගොඩනගන්න දායක වෙන ඒ ශේෂ්ත්‍රයේ සේවා සපේන විවිධ කණ්ඩායම් වලට ඔවුන්ගේ නියෝජනය ලබා දෙන්න දැන්ටමත් අපි ඒ ඒ ශේෂ්ත්‍රයට සම්බන්ධ සංගම් එකත් සාකච්ඡා කරමින් යනවා. ඒක වැදගත් අවස්ථාවක් බවට පත් වේ. වැදගත් අවස්ථාවේ සජීවී කොටස්කාරයක් වෙන්න කියන ආරාධනයත් මම මේ වෙලාවේ කරන්න කැමතියි. ජාතික ජනබලවේගයේ විදිහට හිතනවද මේ ලංකාවට ජාතික ගුවන් සේවයක් ඕනද කියලා, සහ මේ පහුගිය කාල සීමාවේ ශ්‍රී ලංකන් ගුවන් සේවය දිගින් දිගටම අලාභ ලැබමින් තමයි කාලයක් තිස්සේ එන්නේ. ඉතින් ඒකත් එක්ක මේ පරිහානියෙන් එහාට ගෙනල්ලා ඔබ හිතනවා නම් ජාතික ගුවන් සේවයක් අවශ්‍යයි කියලා ඔබ පක්ෂය, මේක මේ පරිහානියෙන් එහාට ගෙනල්ලා අර කිව්වා වගේ ඩොලර් ගේන්න ඔබේ ජාතික ජනබලවේගයට වැඩසටහනක් තියෙනවද? ඒ ගැන යම්කිසි අදහසක් තියෙනවද? ඔබ අහපු ප්‍රශ්න ඍජු පිළිතුරක් දුනොත් අපිට ජාතික ගුවන් සේවාවක් අවශ්‍යයි. දැන් අපේ ආර්ථිකයට ගුවන් සේවාවේ දායකත්වය ගැන කතා කරනවා වෙනුවට දේශපාලන වේදිකාවේ ජනප්‍රිය මාතෘකාව තමයි ගුවන් සේවාව පාඩුයි. ඒක නිසා මේක රටට බරක්. ඉතින් සාමාන්‍ය වේදිකාවේ කියනවා කවදාවත් ප්ලේන් එක නැගපු නැති කෙනෙකුත් මේකේ මේ බර දරා ගන්න වෙනවා. ඒක ඇත්තකුත් තියෙනවා. නමුත් ජාතික ජනබලවේගයේ අපේ ජාතික ගුවන් සේවාව ගැන හිතන්නේ ඒ විදිහට නෙමෙයි. මම අර කිව්වේ කියන්නේ අපේ ආර්ථික සංවර්ධනයේ අත්‍යවශ්‍ය කොටසක් හැටියට තමයි අපි ගුවන් සේවාව සලකන්නේ. ඒ මොකද දැන් සාමාන්‍යයෙන් ඔබ හිතන්නකෝ, දැන් සංචාරක ව්‍යාපාරයෙන් අපේ ඉලක්කයක් තියෙනවා පළමු වසර කිහිපය ඇතුළතදී සංචාරකයන් මිලියන 4ක් ලංකාවට ගෙනා ගන්න. ඩොලර් මිලියන 8500ක් විතර ආදායමක් උත්පාදනය කරා. බිලියන 8.5ක්. බිලියන 8.5ක්. එතකොට මේක යන්න පුළුවන්. එතනම සමහරු කියනවා නෑ, ඔයගොල්ලන්ට බිලියන 10 දක්වා ලේසින් යන්න පුළුවන් කියලා. නමුත් මම හිතන්නේ අපි මේ ගණන් හැදීම කරන්නේ 2018 ඉඳලා නෙවෙයි. 18 දී නම් මීට වඩා හොඳ තත්ත්වයක් තිබුණා. හැබැයි අපි ඉන්නේ දැන් කොවිඩ් වලින් පස්සෙත් මේ ආර්ථික බංකොලොත්භාවය නිසා දැවැන්ත කඩාවැටීමක් අභිමුව. ඒ කඩාවැටීම අපි ප්‍රමාණවත්පද රිකවර් කරගෙනත් නැහැ. එහෙනම් අපිට ගණන් හදන්න වෙන්නේ, ප්‍රෙඩික් කරන්න වෙන්නේ මේ තියෙන තත්ත්වය උඩින් ඉඳගෙන. එහෙම බැලුවහමත් දැන් අපිට සාමාන්‍ය සංචාරක ව්‍යාපාරයේ තියෙන අත්දැකීම තමයි තමන්ගෙම ගුවන් සේවාවක් පවත්වනවා නම් ඒ ගුවන් මාර්ග ආශ්‍රිතව තමයි සංචාරකයන් වැඩිපුර පැමිණෙන්නේ. දැන් ලංකාවට පැමිණෙන සංචාරකයන් ගිනුත් ශ්‍රී ලංකේ ඇලයින් එක පාවිච්චි කිරීම සාමාන්‍යයෙන් මම දන්නේ නැහැ 35ක් 40ක් විතර තියෙනවා. අපි අලුත් ගමන් මාර්ග හඳුන්වා දුන්නාම ඔස්ට්‍රේලියාවට චීනෝගේ රටවලට සංචාරක වැඩියෙන් එන පටන් ගත්තා. ඉතින් එක පැත්තකින් ගත්තොත් ඒ නිසා මෙන්න මෙවැනි කියන්නේ අපේ ආර්ථිකයේ ප්‍රමුඛ කටයුත්තක් වෙනවා නම් සංචාරක ව්‍යාපාර දියුණු කිරීම. අපි තිරසර සංචාරක ආර්ථිකය කරා යනවා නම් ඒතර අපි ජාතික ගුවන් සේවාවක් අවශ්‍යයි. ඒ වගේම තමයි දැන් ඔය කොවිඩ් වලින් පස්සේ ඇත්තටම ලෝකයේ රටවල් තමන්ගේ ආර්ථිකයන් පිළිබඳව තමන්ගේ රාජ්‍ය පිළිබඳව හිතන විදිහ යම් වෙනසකුත් කරගත්තා. ඒ කියන්නේ දැන් මොනතරම් ප්‍රාග්ධනයක් නැත්තම් විදේ සංචිත තිබ්බත් තමන්ට අත්‍යවශ්‍ය සේවාවන් නැත්නම්, උදාහරණයක් ගත්තොත් තමන්ගේ රටේ ආහාර නිෂ්පාදනය කරගන්න බැරි නම් රටවල් අර්බුදයට යනවා. අපි දන්නේ කොයි වෙලාවේ කොවිඩ් වැනි වසංගතයේද කියලා, ස්වභාවික ආපදායිද කියලා. දැන් යුක්‍රේනය රුසියාව වගේ යුද්ධ කොයිතරම් ඇදෙයිද කියලා ඕන තැනක යුද්ධ ආරම්භ වෙන්න පුළුවන්. මෙන්න මෙවැනි එක්කෝ මිනිහා මැදිහත් වෙච්ච නැත්නම් ස්වභාවික ආපදාවන් වලදී තමන්ගෙම ගුවන් සේවාවක් පවතින එක වැදගත් රටකට විවිධ අවශ්‍යතාවයන් වෙනුයි. ඒක මම හිතන්නේ අපිටත් කොවිඩ් කාලෙත් හොඳම අත්දැකීමක් තියෙනවා. සමහරවිට අපේ ඖෂධ එක ගෙනා ගන්න නැත්නම් ශ්‍රී ලාංකිකයන් යම් කිසි රටක අර්බුදයකට ගෙන ගියාට පස්සේ ගෙනා ගන්නවත් විදිහක් නැහැ තමන් ගුවන් සේවාවක් නැත්තම්. තුන්වෙනි කාරණේ ඇත්තටම ඉතින් ඔය අපනයන ශේෂ්ත්‍රයේදී අපිට අත්‍යවශ්‍ය දැන් අපි හිතමු ඉක්මනින් ප්‍රවාහනය කරගන්න අවශ්‍ය දේවල් එළවලුද පළතුරුද මල්ද මේ ආදී දේවල් තියෙනවා. අපි එහෙම මාකට් එකට යන අපේ බලාපොරොත්තුවක් තියෙනවා. එහෙමනම් මේ ගුවන් සේවාවක් අපිටම ගුවන් සේවාවක් පවත්ව ගැනීම වැදගත්. ඒතර මේ සුදු අලියෙක් වගේ මේ පාඩු ලබන ආයතනය මෙහෙමම පවත්වගෙන යනවද? අපි කියන්නේ මෙහෙම පවත්වගෙන යන්නේ නැහැ. දැන් අපි මේ සියල්ල ගැන සාකච්ඡා කරලා තියෙන නිසා අපිට අත්දැකීමක් තියෙන්නේ තාම දූෂිත දේශපාලන සහ නිලධාරී තන්ත්‍රයක් ඇතුළේ තියාගෙන තමයි අපි එයාලයින් එකයි එයාපෝර්ට් එක ගැන කතා කරන්නේ. අපිට අත්දැකීමක් නැහැනේ කොමිස්සිල්ලන් නැති ඇමතිවරු සහ ජාතික සැලැස්මකට වැඩ කරන රාජ්‍ය යාන්ත්‍රණයක් එක්ක ගුවන් තොටුපළ සහ ගුවන් සේවාව කොහොම හැසිරේද කියලා. අපේ පළවෙනි උත්සාහය
දූෂණයෙන් තොර පාලනයක් යටතේ සහ ජාතික සැලැස්මේ අත්‍යවශ්‍ය කොටසක් ලෙස ගුවන් සේවාව සලකමින් අපේ මැදිහත්වීම කරන එක. අපි ඒකට උත්සාහ කරලා බලනවා. අපි හිතනවා අපි සාර්ථක කරගන්න පුළුවන් කියලා. යම් හේකින් අපිට ඊළඟ පියවරට යන්න වුණොත් රයිට් අපි ලෑස්ති ජාතික ගුවන් සේවාව රාජ්‍ය පෞද්ගලික ඒකබද්ධතාවයෙන් පවත්වාගෙන යන්න. සමහර මැනේජ්මන්ට් එක කරගන්න වෙනස්කම් ඇතුළේ අපිට පුළුවන්. හැබැයි රාජ්‍යයට තියෙන ඒකේ වැඩි බරක් සහ නියාමනයේ කොටසක් තියෙනවා. ඒ අනුව අපි ලෑස්ති ප්‍රයිවට් සෙක්ටර් ගත්තක යම් ගමනක් යන්න. ඉතින් මෙන්න මේ සියල්ල සාර්ථක වුණොත් තමයි අවසානයේ තමයි අපි හිතන්න ඕන මේක දෙනවද නැද්ද කියන එක. හැබැයි අපේ මැදිහත්වීම තියෙන්නේ අපි පුළුවන් තරම් උත්සාහ කරමින් ඉන්නේ ජාතික ගුවන් සේවාව පවත්වාගෙන යමින් එය ලාභ ලබන ආයතනයක් බවට පත් කර ගැනීම සහ අපේ රටේ ඇත්තටම يعني මේක අර ඉලක්කම් වලින් මේ පාඩු ලාභද කියන ගණන් හැදීමෙන් ඔබට ගිහිල්ලා අපේ ආර්ථිකයට කොතරම් දායකත්වයක් සපයනවාද කියන තැනකට පත් කරගන්න එක. ඉතින් එවැනි අරමුණකින් ජාතික ගුවන් සේවාව මෙහෙවන්න අපිට පුළුවන් කියන විශ්වාසයක් තියෙනවා. මොකද දැනටමත් අපිට සම්බන්ධ වෙලා ඉන්න දේශීය මේ ශේත්‍රයේ අධ්‍යක්ෂකම් සහිතයි සහ ඇත්තටම ජාත්‍යන්තර ශේත්‍රයේ වෙ ඉන්න ප්‍රවීණයන් පවා මේ දැන් මේ ගුවන් සේවාව ලාභ ලබන තැනකට ගේන්න ඒමට අවශ්‍ය කරන කෙටුම්පත් සකස් කරමින් වැඩපිළිවෙල සකස් කරමින් යනවා. ඉතින් අපි ලෑසි අභියෝගේ බාර ගන්න. අපි නිකන් අර නිකන් නේද ඔහි අතාරිනවා ඔන්නෝහි පාඩු නිසා විකුණලා දානවා එහෙම නෙමෙයි. අපි අභියෝගයක් බාර ගන්නවා. ඉතින් අපි බලමු. මම හිතන්නේ අපේ මේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඒ කියන්නේ තියෙන යූනියන්ස් වගේම ඒගොල්ලන්ටත් මම හිතන්නේ ප්‍රශ්නයක් තියෙන තිපහුගේ කාලේ පුරාවටම මේ ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්තිය මොකක්ද කියලා මේ ශ්‍රී ලංකන් එක සම්බන්ධයෙන් මම හිතන්නේ ඔවුන්ටත් අද සාමාන්‍යයෙන් පිළිගන්න පුළුවන් උත්තරයක් ලැබුණා කියලා මම විශ්වාස කරනවා. ඊට පස්සේ මම අහන්න කැමති මේ ඔබතුමාගේ මේ 1979 අපි යාසිලෝ න්‍යාලංකා කරලා දැන් මේ දක්වා අවුරුදු 45ක් විතර අපි ගමන ඇවිල්ලා තියෙනවා. මේ ගමනේ විවිධ ආණ්ඩු තිබිලා තියෙනවා. මේ ආණ්ඩු අඩු වැඩි විදිහට මේ පරිහානියට දායක වෙලා තියෙනවා. ඉතින් ඒ ආණ්ඩු විසින් පත් කරපු ශ්‍රී ලංකන් වෙන්න පුළුවන්, එයා ලංකා වෙන්න පුළුවන්, ඒ ප්‍රධානීන් ගතිපු දේශපාලන තීන්දුවත් මේ පරිහානියේ ප්‍රධාන සාධකයක්. ඉතින් ඔබගේ පක්ෂය මම නිතරම දකිනවා පාර්ලිමේන්තුව ඇතුළෙත් ඉන් පිටත් මේ සංඛ්‍යාලේඛන තොරතුරු දත්ත එක්ක මේක නිරන්තරවම ජනතාව දැනුවත් කරනවා. ඉතින් මගේ මීළඟ ප්‍රශ්නය ඔබලා මේ ආණ්ඩුව ඉදිරියේදී බාර ගත්තොත් ඒ බාර ගන්නනේ මේ සටන් කරන්නේ ගත්තොතින් ඔබලා හිතනවද ඔබලාට ජනතාවට විශ්වාසයක් දෙන්න පුළුවන්ද අර උන දේශපාලන පත්වීම් වෙන එකක් නැහැ සහ ඒකට නියම කළමනාකාරීත්වයක් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් මේකට ඇතුළත් කළා මේක ඉදිරියට යයි කියලා? දේව් දැන් දශක ගණනාවකට පස්සේ මේ රටේ ජනතාව අපට බලයක් දෙන්න තීන්දුව කරන්නේ ඇයි? ඒක ප්‍රධාන සාධකයක් තමයි මේ තියෙන දේශපාලන දූෂණය නතර කිරීම. මේ පහුගිය ආණ්ඩු කරපු දූෂණ නාස්තිය ඒ වගේම පෞල්වාදය තමන්ගේ ගජමිතුරන් මේ ආයතන වලට පත් කරගත්ත එක ඊළඟට ඒවා සිදුවන ක්‍රියාවන් පිළිබඳ කිසි වගකීමක් නොමැතිවීම ඒ සියල්ලගේ එකතුවක් හැටියට තමයි මේ ප්‍රතික්ෂේප වෙන්නේ. ඒතකොට ඒ නිසාම තමයි අපිට ජනතා බලයක් ලබා දෙන්න හිතන්නේ. එහෙමනම් අපිට කිසිම කියන්නේ එක දශමක කියන්නේ දබමල් රොණක අයිතියක් නැහැ ඒ අය කරපු දේවල්ම ආයි කරන්න. අපි ඉන්නෙම ඒක වෙනස් කරන්න බලාගෙන. ඒ වගේ මම ඔබට කියන්න කැමති ඉතින් අර අපිට මෙහෙම සම්පූර්ණ බලයක් ලැබිච්ච වෙලාවක නෙමෙයි 2004-05 කාලේ අපි ඔබට මතක නම් අපි සඳහන් ආණ්ඩුවේ මාස 14ක් හිටියා. අපිට වාර දීපු අමාත්‍යංශ 4 අපි ආයතනවලට පත් කිරීමේදී ඒ පත් කරේ කොහොමද කියලා බලන්න. එතන කිසිදු ආකාරයක දේශපාලන පත්වීම් නැහැ. ඇමතිවරයා තමයි පත් කරන්නේ. හැබැයි ඒ මොහොතේදී අපිට හොයාගන්න පුළුවන් ඒ විශේෂේශ්‍රේ හැකියාව සහිත දක්ෂ අවංක මිනිස්සු අපි පත් කරලා තියෙන ඒ සෑහෙන උත්සාහයක් ගත ආයතන ගොඩදාන. ඉතින් ඒ නිසා අපේ භාවිතාව තියෙන්නෙම ඒ විෂය දන්න අයට ඒ විෂය බාර දෙන එක. මොකද අපේ මේ දේශපාලන බලය ලබා ගැනීමේ ක්‍රමවේද බවට පත් වෙලා තින්නේ මහජන ව්‍යාපාරයක් කරා මහජන ආණ්ඩුවක් නිර්මාණය කරන එක. ඇමතිවරයා
නැත්ත නියෝජ්‍ය අමතිවරයා පමණක් තීන්දුව අරගෙන ඒගොල්ලන්ට ඕන වැඩේ කරන ආණ්ඩුවක් නෙවෙයිනේ අපි හදන්නේ. විෂය දන්න අය එකතු වෙලා තමන්ගේ අත්දැකීම් ඒවට තියෙන විසඳුම් ක්‍රියාත්මක කරනවා. දේශපාලන අධිකාරී කාර්යභාරය තමයි ඒකට අවශ්‍ය කරන දේශපාලනික මට්ටමේ සහයෝගය ලබා දෙන එක. පාර්ලිමේන්තු හරහා අනපනස් සම්මත කරන එක, කැබිනට් එකේ තීන්දුව සම්මත කළ දෙන එක, බජට් එකට අවශ්‍ය කරන මුදල් ප්‍රතිපාදනය වෙන් කළ දෙන එක, ඒ වගේම සමස්ත ආයතනයේ යම් සුපරීක්ෂාකාරීත්වයක් ගේන එක, මේ ආදී දේශපාලන සංස්කෘතියක් තමයි අපි හඳුන්වා දෙන්න යන්නේ. සහ කිසිසේත්ම අපේ පැත්තෙන් ඒ දේශපාලන හිතවත්කම හේතුවක් වෙන්නේ නැහැ මෙවැනි ආයතනවලට. ඉතින් ඔබ දන්නවා සාමාන්‍ය දේශපාලන අත්දැකීම් අනුව අපේ රටේ දැන් ඔය අමාත්‍යංශ ගොඩක් තිබ්බට අමාත්‍යංශ කීපයක් තියෙනවා. ඒව බාර දෙන්නේ ඔක්කොම ඒගොල්ලන්ගේ එක්කෝ පවුලේ හිතවතුන් නැත්තම් අර මිතුරු කල්ලියට ඔය මහා මාර්ග අමාත්‍යංශය, ඊළඟට වරාය හාගුවන්තොටුපළ කියන්නේ එකක්, විදුලි බල අමාත්‍යංශ කියන්නේ එකක්. මේවා තමයි එතකොට නිතර මේ ලොකුවට ප්‍රොජෙක්ට්ස් ගැවසෙන තැන්. ඉතින් අපි ඒ වෙනුවට අතර මේවා සුදුස්සාර සූචන ලබා දෙමින් කටයුතු කරනවා. දැනටමත් අපි යම් පුද්ගලයන් ප්‍රමාණයක් ඒවට හඳුනගෙනත් තියෙනවා මේ ප්‍රධාන ආයතනවලට. ජනාධිපතිවරණයෙන් පස්සේ ඊළඟ මහමැතිවරණයක් දක්වා පොඩි කාලිකුත් තියෙනවා අපිට ඒපත් කිරීම කරගන්න. නමුත් අර ඒ ඒ ඒ මුල් කාලය සඳහා අත්‍යවශ්‍ය ආයතන ප්‍රමාණයක් තියෙයි. එහෙම පවත්වගෙන යන්න පත් කිරීම ඉක්මනට කළ යුතු. ඒ නිසා බය වෙන්න එපා කවුරුවත්, අපි ඒ සහතිකය ලබා දෙනවා. අනිත් එක ඉතින් මම කියන්නේ දැන් ගොඩක් අයට මතක මේ රාජපක්ෂලා මේ ආයතනවලට පත් කරපු ඥාතීන් ගැනනේ නේද? ඇත්ත දැන් ශ්‍රී ලංකා එයාර්ලයින් එකට තමන්ගේ මස්සිනා පත් කරගෙන ඒක කරපු දේවල් ගොඩක් අයට මතකයි. නමුත් මේ රටේ දැන් අර යට ගිහිල්ලා තියෙනවා ඔය පුතානෝගේ තාත්ත පියානෝ ඉන්න කාලේ පත් කරපු පත් කිරීම පිළිබඳ. ඒ කාලෙත් ඇත්තටම ඔය ගුවන් සමාගමට අධ්‍යක්ෂ මණ්ඩලයට ඒ පියානෝ කරෙත් තමන්ගේ බෑනන්ඩිය දාගත්ත එක. බෑනන්ඩිගේ මල් බිස්නස් එකට අවශ්‍ය කරන විදිහට එයාලා ඉන්න කසුරාන තමයි ඒ කාලෙත් කටයුතු කරලා තියෙන. ඉතින් ඒව වර්ධනය වෙලා වර්ධනය ඇවිල්ලා තමයි රාජපක්ෂලේ ආණ්ඩු වෙනකොට ශ්‍රී ලංකා එයාර්ලයින් එක කියලා කියන්නේ ඒගොල්ලන්ගේ පෞලේ බූදලේ බවට පත් කරගත්තේ. ඒ දේශපාලන සංස්කෘතිය අපි අනිවාර්යයෙන් වෙනස් කරනවා. මේකට කිසි වගකීමක් නැහැනේ. දැන් ඔබ බලන්න මට මතකයි 2015 මම පාර්ලිමේන්තු ගියපු මුල්ම දවස්වල තිබුණු විවාදය තමයි මත්තල ගුවන්තොටුපළේ වී ගබඩා කිරීම ගැන. කියන්නේ හිතන්න පාර්ලිමේන්තුවක ගුවන්තොටුපළක වී ගබඩා කිරීම ගැන සාකච්ඡා කරන්න වෙනවා කියලා කියන්නේ මොනතරම් ඛේදවාචකයක්ද කියලා. ඒව නිකන් අර නිකන් මේ බලය ලැබුණාම නිකන් අපිට ඕන දෙයක් කරන්න පුළුවන්, ජනතාව ඕන දෙයක් ඉවසන් ඉන්න වගේ ආකල්පලින් යන දේවල්. ඉතින් අපි එහෙම නෙමෙයි. අපිට අපිට දේශපාලනය කියලා කියන්නේ වගකීම් සහගත කටයුත්තක්. අපි අන්තිම ඒ කියන්නේ මේකේ සිදුවන අන්තිම ක්‍රියාවලිය දක්වා ජනතාවට වග වෙනවා, වග කියනවා, පාරුෂභාවයෙන් කටයුතු කරනවා. ඒ නිසා මම අපි උත්සාහය තියෙන්නේ මේ අය විසින් පාඩු කරපු ආයතන ලාභ ලබන තත්ත්වයට පත් කළ ඒවා ආර්ථිකයේ ප්‍රමුඛ කොටස බවට පත් කරන්න නම් ඒකට අවශ්‍ය කරන කණ්ඩායම පත් කරන එක අපේ වගකීම. මගේ ඊළඟ ප්‍රශ්නයත් මේ ශ්‍රී ලංකන් එක ගැනමයි. මොකද මේ දැන් ඇත්තටම අපේ රටට මේ ගුවන් සේවා ගැන කතා කරන්න බැහැ. අපේ ජාතික ගුවන් සේවය ගැන කතා කරන්න නැතුව සහ මේ පත් වෙලා තියෙන තත්ත්වයත් එක්ක මිනිස්සුන්ටත් අර මේ තීන්දුව తీරන දේශපාලන අධිකාරීන් ගත්තට මිනිස්සු තරහ බැඳගෙන තියෙන්නේ එයාලයින් එක වැඩ කරන මිනිස්සු එක්ක. ඒගොල්ලෝ තමයි මේක කරලා තියෙන්නේ කියලා. ඉතින් පහුගිය දවස්වල මේ ලන්සු කැදෙව්වා ඔබත් දකින්න ඇති ආයතන හයක් අවසන් වටේට ගෙනාවා කියලා. අවුරුද්දක විතර ප්‍රොසෙස් එකකින් පස්සේ මේ සති දෙකකට විතර කලින් එක සැරේ මේක නවත්තලා දැම්මා. ඔබේ පක්ෂය මේ ගැන මොන හරි අදහසක් දරනවද? ඔබ දකින්නේ කොහොමද මේ සිදුවීම? කොහොමත් රනිල් වික්‍රමසිංහ මම හිතන්නේ මේ ඇහැරිලා ඉන්න වෙලාවට නෙවෙයි නිදාගෙන ඉන්න වෙලාවට තොලුවේ තියෙන්නේ කොහොමද මේ ශ්‍රී ලංකා ඇලයින් එක විකුණන්නේ කියන එක. ඔය 2017 දිත් ඔය උත්සාහය ගත්තා. එතකොට ජාත්‍යන්තර සංවර්ධන සහ උපාය මාර්ගික අමාත්‍යංශයක් තිබුණා. මලික් සමරික්‍රම තමයි ඇමති. රාජ්‍ය ව්‍යවසාය ඇමති වෙලා හිටියේ කබීර් රෂීම්, නියෝජ්‍ය ඇමති වෙලා හිටියේ ඉරාන් වික්‍රමරත්න. ඔය කණ්ඩායමම එකතු වෙලා ඒ මොහොතෙත් ශ්‍රී ලංකා එයාර්ලයින් එක ඇතුළු ආයතන ප්‍රමාණයක් විකුණන්න උත්සාහ කරමින් හිටියා. ඒ උත්සාහය අසාර්ථක උනේ ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක් නිසා නෙවෙයි, ගන්න කෙනෙක් හිටියේ නැහැ. ඕක තමයි තියෙන ප්‍රශ්නේ. ඇත්තටම අපේ රටේ සමහර මිලදී ගැනීම් සිද්ධ වෙන්නේ ඒවයේ තියෙන ආර්ථික ප්‍රතිලාභය නිසාම නෙවෙයි, යම් දේශපාලන අවශ්‍යතාවයන් මත. උදාහරණයක් ඇටියට මත්තල ගුවන්තොටුපළ වුණත්
එහෙම නැත්නම් ශ්‍රී කොළඹේ තෙල් ටැංකි වුණත් කොළඹ වරාය සමහර ජැටි වුණත් ඒ ගනුදෙනු සිද්ධ වෙන්නේ ආර්ථික ලාභය හෝ උමනාවකට වඩා අපේ කලාපයේ බලවතුන්ට උමනාවක් තියෙනවා මේ 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 රටේ අපේ රට හැසිරවීමේ යම් බලයක් වුණ අතර ගන්න. ඒ නිසා උන්නේ මර්මස්ථාන වලට අත තියෙනවා. ඉතින් දැනුත් මේ යමින් ඉන්න පාර අපිට ඒ ආකාර තමයි පේන්නේ. එහෙම නැත්තම් මේ ඒ කියන්නේ මේ වගේ ආයතනයක් එහෙම මිලදී ගන්න තරඟකාරී ලංසු කැඳවීම යටතේ මිලදී ගැනීමේ තරඟයක් ලෝකයේ කවර හෝ ගුවන් සමාගමකට ඇති වෙයි කියලා අපි හිතන්නේ නැහැ. ඉතින් මේක ගන්නවා නම් ගන්නේ මේ හරහා ලංකාවේ දේශපාලනට මැදිහත් වෙන්න තියෙන කලාපීය උමනාවන් මත. ඉතින් අපි කියන්නේ අර කවුද කිව්වා වගේ ඉතින් නේද? ඒ කියන්නේ ලේසියටම කරන්න පුළුවන් දේ තමයි විකුණන එක. එතකොට ඒකෙන් එකක් අපිට ආර්ථික හානියකුත් වෙනවා. සිදු අනිත් පැත්තෙන් අපිට දේශපාලනිකව පසු කාලීන ප්‍රශ්න ඇති වෙන්නත් පුළුවන්. ඉතින් මේ දෙක තුන බේර ගන්න වෙන්නෙම අපේ සැලැස්මකට අනුව මේ සංවර්ධනය කිරීම ඇතුලේ පමණයි කියන විශ්වාසයෙන් අපි ඉන්නේ. ඒකත් එක්ක මට ඊළඟට අහන්න තියෙන්නේ මේ පහුගිය දවස්වල පහුගිය ජූලි 19 වෙනිදා ලංකාවේ 6 වෙනි ජාත්‍යන්තර ගුවන් තොටුපළ විදිහට හිඟුරක්ගොඩ ගුවන් තොටුපළ නවීකරණය කරන්න රුපියල් බිලියන් 2ක මුදලක් වෙන් කළා ඒ කටයුත්ත ආරම්භ කරා. මේකේ සමස්ත වීදම විදිහට ඔවුන් කියන්නේ බිලියන් 17ක් වෙන් කරන්න වෙනවා මේක සම්පූර්ණ අලුත් ඇඩියාවට කියලා. ඔබ විශ්වාස කරනවද අපේ රටට තවත් ජාත්‍යන්තර ගුවන් තොටුපළක් අවශ්‍යයි කියලා මේ මේ තියෙන තත්ත්වයත් එක්ක? දැනටමත් අපිට ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් කීපයක්ම තියෙනවා. මත්තල තියෙනවා, ගුවන් යන ආවේ නැතත් රත්මලාන, ඊළඟ මඩකලපුව, පලාලි වුණත් එයාකට අපි සංවර්ධනය කරගෙන යන්නේ නම් කරලා තියෙනවා. ඒ වගේම අපි හිතන්නේ දැන් අපිට එකක් තමයි අපිට ලෝකේ ණය ගැනීමේ දුෂ්කරතාවයකුත් තියෙනවා. ඊළඟ අපේ සංචිත ඉතාම හීනයි. අපේ ආර්ථිකය ඉතාම බෙලහීන ආර්ථිකයක්. එවැනි අවස්ථාවකදී අපේ ප්‍රමුඛතාවයන් ඉතාම විද්‍යානුකූල සහ සැලසුම් සහගත වෙන්න ඕනකම තියෙනවා. දැනට අපි දකින්නේ අපේ ප්‍රමුඛතාවයේ වියුත්තේ කටුනායක මේ බණ්ඩාරක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තවදුරටත් එක්ස්පෑන්ඩ් කරන එක. අපිට ඇත්තට මේක අවශ්‍යයි. දැන් ඒක ඔබ දන්නවා දැනටමත් ඒ ඒ ගුවන් තොටුපළේ ධාරිතාව ඉක්මවලා තියෙන්නේ. එකහමාරක් විතර ගුණයක් ඉක්මවලා තියෙන්නේ. මෙහෙම කරන්න බෑ. ඇත්තටම සංචාරක ව්‍යාපාර ලොකු ඉලක්කයක දනවනම් අපිට ඒක කරන්න බෑ. සයික අලුත් ටර්මිනල්ක් අවශ්‍යයි. ඉතින් ඒ ටර්මිනල් එකේ කටයුතු තමයි පෞගේ කාලේ පටන් අරගෙන තිබුණේ. හැබැයි අවාසනාවකට ඒ විෂය භාර ඇමතිවරයාම වෙන කෙනෙක් නෙමෙයි, විෂය භාර ඇමතිවරයාම කොමිසිල්ලීමේ ප්‍රතිඵලයක් හැටියට ව්‍යාපෘති නතර වුණා. පස් කඳු ගොඩ ගැහිලා ටකරන් ගහපු තැන් එහෙමම ඉතුරු වුණා. මේක අපිට ඉතාම ඉක්මනට සංවර්ධනය කරගන්න ඕනකම තියෙනවා. අනෙකුත් ව්‍යාපෘති ගැන සලකා බලන්න ඕන. ඒවට ඉතාම හොඳ ෆීසිබිලිටි ස්ටඩිස් කරලා, එහෙම නැත්නම් දේශපාලන අවශ්‍යතාවයන් මත හෝ නැත්නම් මෙහෙම හැඟීමක් එන්න පුළුවන් කියන්නේ හදනවානේ මොකක් හරි මේ එවැනි ආකාරයේ ප්‍රොජෙක්ට් එකක් තමන්ගේ දිස්ත්‍රික්කයට අහම තමන්ගේ දිස්ත්‍රික්කේ සංවර්ධනය කරන්න පුළුවන් රැකියා උත්පාදන වගේ ආකල්පයක් දිස්ත්‍රික්කයට හදනවා. හැබැයි ඇමතිවරු ඒ ඒ ඒ බලේ ඉන්න අය මේ මොහොතේ මෙගා ප්‍රොජෙක්ට්ස් පටන් ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒක ඇතුළේ තියෙන විශාල කොමිස්වමාරුව මත. ඉතින් අපි ඊට වඩා ටිකක් මේක ඉස්සරහට යනවා. පළවෙනි එක බණ්ඩාර ගුවන් තොටුපළ සංවර්ධනය කිරීම. දෙවැනි පියවරේදී අපි බලමු අපිට දැනට තියෙන ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංවර්ධනය කරන්නේ කොහොමද කියලා. තුන්වෙනි එකේදී අපිට තියෙන හැකියාව සහ මේ තියෙන ෆීසිබිලිටි කනුව අපි බලමු ඊළඟට මේක නැත තියන්නේ කොහොමද කියලා. ඉතින් මම හිතනවා ඒක ටිකක් තවදුරටත් ආණ්ඩුවක් අරගෙන අමාත්‍යංශ මට්ටමින් අපි සාකච්ඡා කළ යුතු වැඩක් කියලා. සාමාන්‍යයෙන් ඒවිෂන් වගේම ටුවරිසම් ඉන්ඩස්ට්‍රී එක අපි ගත්තොත් මේ සිංගප්පූරු වගේ රටවල් ඒගොල්ලොන්ගේ GDP එකේ ගොඩක් ඩිපෙන්ඩ් වෙන්නේ මේ ඒවිෂන් සහ ටුවරිසම් කියන සබ්ජෙක්ට්ස් එක්ක. ඉතින් ඔබ හිතනවාද ඔබට මට තියෙන ප්‍රශ්නය තමයි ඇයි අපේ රට මේ වගේ يعني ඉතාම හොඳ කේන්ද්‍රස්ථානයක් වෙලා තියෙද්දි ඉන්දියන් සාගරයේ ඇයි අපිට තාම සිංගප්පූරුව මාලදිව ඉන වගේ රටවල් ඒ කරන දේ අපිට තාම ඇයි කරගන්න බැරි වෙලා තියෙන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? ඒක නම් ඉතාම අවාසනාවන්ත සහ ඛේදජනක තත්ත්වයක්. ඩුබායි වලට කලින් ඇත්තටම අපිට මේ ඒවියේෂන් හබ් එක හදන්න අවස්ථාව තිබුණා. සිංගප්පූරුවට කලින් මේ නේවල් හබ් එක හදන්න අපිට අවස්ථාව තිබුණා.
අපේක අවස්ථා අහිමි කරගත්ත. මේක මම ටිකක් ඉතිහාසයට ගිහිල්ලා බැලුවොත් දේව් අපි සංචාර ව්‍යාපාරත් එක්ක අදාළයි. අපි හරියට උත්කර්ෂයෙන් අපි තාම ආඩම්බරයෙන් කතා කරනනේ අපේ රාජධානී පිළිබඳව අනුරාධපුර පොළොන්නරුව වගේ රාජධානී. ඒවා ගොඩනගෙන නිකන් නෙමෙයිනේ. මොන වුණත් ඒ කාලේ හිටපු රජවරු සහ ඒ පාලකයන් විසින් ඒ මොහොතේ ලෝකයේ අපට තිබුණු අවස්ථාවන් ග්‍රහණය කරගත්තා. රෝමදි රාජ්‍ය පවතින කාලේ අපි මාතර වරාය හරහා ලොකු පිම්මක් පැනගත්තා. ඒ වගේම අග්නිදිගාසියාව චීනය ප්‍රමුඛ නැගෙනහිර ආසියාව පැත්තට ලෝකයේ ආර්ථික ගමන් කරනකොට අපි ගෝකානතිත්තය නැත්නම් ත්‍රිකුණාමලය සංවර්ධනය කරලා ඒ වරාය හරහා ආර්ථිකය වර්ධනය කරගත්තා. ඉතින් ඒවෙන් එන ආදායමනේ අදත් අනුරාධපුරයේ පොළොන්නරුව ගියාම අපිට මහා දාගැබ් හැටියට, ගොඩනැගිලි හැටියට, පස්සේ සීකල් සීගිරිය හැටි පවා පේන්නේ, වාරිකර්මාන්තය හැටියට පවා පේන්නේ ඒ උත්පාදනය කරපු ධනය. ඒ කියන්නේ ලෝකේ වෙනස් වෙන ආර්ථිකයන් එක්ක අවස්ථා අත්පත් කර ගැනීමේ වගකීම තිබෙන්නේ දේශපාලන නායකත්වයට. අපි ලෝකෙ දිහා බැලුවම 1950න් පස්සේ කියන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ දැන් අපේ කලාපින රටවල් සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තය, ඉන්දියාව පවා ඒ අය තමන්ගේ සංවර්ධන මාවත තෝරගෙන තියෙනවා. අපි කියනවා ඒක නිසා මේ 20 වන සියවස තමයි ඇත්තටම ලෝකයේ මේ ආර්ථිකයේ සංවර්ධනයේ පෙම්මක් පැනපු කාලේ සියවස. ඒ සියවසෙනුත් අවුරුදු පළවෙනි අවුරුදු 50ම ගියා ලෝක යුද්ධ දෙකකට. එතනින් පස්සම මේ සංවර්ධන අත්පත් කරගත්තේ. අපිට උනේ මොකද්ද? අපි අර අතීත ශ්‍රී විභූතිය වරණගමින් හිටියා මිසක එයින් අඩුගානේ ආදර්ශයක් පාඩමක් ඉගෙනගෙන ලෝකය දිහා බලලා අපේ සංවර්ධන මාවත අත්පත් කරගත්තේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? වියට්නාමේ 1950 තමන්ගේ අපනයන ආදායම ඩොලර් බිලියන 0.1ක් ලකුණු කරද්දී අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 0.3ක්. නමුත් අද වෙනකොට වියට්නාමය ඩොලර් බිලියන 358ට යනවා. අපි ගොඩාක් දේවල් කතා කරලා කය ගහලා ඩොලර් බිලියන 12කින් අතරලා තියෙනවා. සංචාරක ව්‍යාපාරෙත් එහෙමයි. ඒ කියන්නේ තායිලන්ත වගේ රටක් අවුරුද්දකට 180,000ක් විතර සංචාරක ගෙනා ගනිද්දි, මැලේසියාව 180,000ක් ගෙනා ගනිද්දි අපි බොහොම 115කින් 20කින් සන්තර්පණය තරඟකටපත් වෙලා තියෙනවා. මේකක්වත් සිද්ධ වෙන්නේ සැලැස්මකට නෙවෙයි. ඒ නිසා වැදගත්ම දේ තමයි ලෝකයේ ඇතිවන අලුත් ප්‍රවණතාවයන්, අපේ පිහිටීමේ වාසිය, අපේ මානව සම්පතේ පවතින හැකියාව සහ නොහැකියාව සහ ස්වභාවික සම්පත්. ඒ සියල්ල පාදක කරගත් විධිමත් සංවර්ධන වැඩපිළිවෙළක් ඔස්සේ රට මෙහෙයවීම. ඒක කරන නායකත්වය ගන්න වෙන්නේ දේශපාලනට. හරි, මම කියන්නේ දේශපාලනෙන් විතරක් ඔක්කොම කරනවා කියලා. කැබිනට් එකේකට ඔක්කොම කරනවා නෙවෙයි. හැබැයි ඒකට මඟ පෙන්වීමක් කරන්න, ඒක ඉනිෂියේට් කරන්න වෙන්නේ දේශපාලනටම තමයි. ඒක කරලා රටේ සමස්ත ජනතාවයකට බද්ධ කරගෙන අවශ්‍ය විෂය ප්‍රාමාණික උගතුන්ගෙන් බුද්ධිමතුන්ගෙන් ඒකට උපදෙස් ලබාගෙන ඒ අනුව ඒ සමස්ත ක්‍රියාවලිය හැසිරවන්නක මිසක් වෙන දෙයක් නෑ. මහා මැජික් නෑ. දැන් අපි කිව්වට නේද මහා තීර් තමයි මැලේසියා ඇදුවේ, ලීකුවානිව තමයි සිංගප්පූර ඇදුවේ කියලා. හැබැයි ඒ පුද්ගල චරිත තනි පුද්ගලයා නෙමෙයි, ඒ මහා සාමූහික මිනිස් ප්‍රජාවක් සහ සිස්ටම් එකක්. මේ මහා තීර් ගියාම සිංගප්පූර වැටෙනවා නම් ඒ වැඩේ වැඩක් නෑ. නේද ලීකුවන් ගියාම සිංගප්පූර් මේ මහතීර් ගියාම මැලේසියා වැටෙනවා නම්, ලීකුවන් ගියාම සිංගප්පූර වැටෙනවා නම් ඒ හදන එකෙන් වැඩක් නැහැ නේ. අපි හදන්න ඕනකම තියෙන්නේ ඊට වඩා ස්ථාවර සිස්ටම් එකක්. ඔන්නතර තමයි අපි අඳුනගත්ත වෙනස තියෙන්නේ. අපිට උනේ අපි නිකන් ජනතාව රවටන දේශපාලනයක හිටියා. අපි ලෝකයේත් එක ගියේ නැහැ. අවසානයේදී ලෝකය අපිව පහු කරගෙන වේගෙන් ඉස්සරහට ගියා. අපි අවස්ථා හිමි කරගත්තා. ඉතින් ඒකෙන් කියන්නේ සියල්ල අපිට නෑ, දැන් මොකක්වත් නැහැ කියලා පැත්තකට ලෙන්නේ නෙමෙයි. මේකට ෆයිට් කරන්න ඕනේ. අපි ඉන්නේ ඒකට. අපි මේක හඳුන්වන්නේ දැන් ලංකාවට ජාතික පුනරුදයක් ඕනේ. 13-14 සියවසේ යුරෝපයේ අත්පත් කරගත්ත පුනරුදය අපි අත්පත් කරගන්න ලොง ලීප් එකක් අපි ගන්න ඕන. එම ගන්න නම් අර ජාතික සැලසුමක්, ඒකට අදාළ දේශපාලන සංස්කෘතියක් සහ ශක්තිමත් මහජන ව්‍යාපාරයක්. ඒ සියලු සංකල්පෙන් අපි හිතනවා අපිට මගහැරිච්ච දැන් ගොඩක් දේවල් අල්ලගන්න පුළුවන් වේගෙන් දුවලා කියලා. 2013 මත්තල මට මේ කතාවත් එක්කම ඒක එකතු කරන්න තිබුණා. 2013 මත්තල ගුවන්තොටුපළ හදද්දී
ඒවක ජනතා විමුක්ති පෙරමුණ විදිහට මේ පක්ෂයේ ගොඩක් හඬක් නැගුවා මේක අනවශ්‍ය වැඩක් මේක දැනට අවශ්‍ය නැහැ කියන මතයේ හිටියා සහ ඒකට දිගින් දිගටම ඔප්පු කරා ඒක සුදු අලියෙක් කියලා. දැන් ඒක ඉන්දු රුසියා ඒකාබද්ධ කණ්ඩායමකට දීලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඔබේ අදහස මොකක්ද මේ වගේ කියන්නේ ඉතාම හොඳ ස්ථානයක් තමයි මේ මත්තල ගුවන්තොටුපළ කියන්නේ අපිට එක්තරා ආකාරයක. මොකද දැන් අපි හදාගත්තු එක අයින් කරන්නත් බෑනේ. දැන් ඕක ඩිවලොප් කරන්න මොන හරි ප්ලෑන් එකක් ඕනේනේ. ඔබේ ජාතික ජනබලවේගය විදිහට මේ වගේ ගුවන් කේන්ද්‍රයක් අපේ දකුණු පළාතේ තියෙන ඒක කොහොමද ජාතික ආර්ථිකයට ඒකාබද්ධ කරන්න දැන් පිටට ගියත් නමුත් ලංකාව ඇතුලේ මේක තියෙන නිසා මොන වගේ අදහසක් ද ඒ සම්බන්ධයෙන් තියෙන්නේ? දැන් ඇත්තටම ඔබ කිව්ව එක හරියට හරි. දැන් වෙලා තියෙන්නේ අපි හිටියනම් මේක හදනව නැද්ද කියන එක වෙන කාරණයක්. මොකද කියන්නේ එහෙමනම් අපි මීට වඩා සලකා බලනවා සංචාරක ව්‍යාපාරයත් එක්ක සම්බන්ධ කරගෙන කොහොමද ඒකට අදාළ හොඳම තැනක මේ ඉදිකිරීම කරන්න කියන එක. අපි එක්තරා කාලයක් තිබුණා ඔක්කොම හම්බන්තොටනේ. සම්බන්ධ ශාලාවත් හම්බන්තොට, හයිවේ එකත් හදනවා ඒට, ගුවන්තොටුපළත් තියෙන වරායත් තියෙන ඔක්කොම ඒට. ඒක ප්‍රතිඵලයක් හිටන ඔය එක එන්නේ. ඒ වගේම දැන් අපි මුහුණ දෙල තියෙන ප්‍රශ්නේ තමයි ඒ කියන්නේ එහි වරාය චීනට දෙනකොට ඒක ඩිප්ලොමැටිකලි බැලන්ස් කරගන්න මේගොල්ලෝ තෝරගෙන තියෙන උපක්‍රමය තමයි ඉන්දියාවේ කළමනාකාරීත්වයට මත්තල යටත් කරන එක. මේක බොහොම සීරු මාරුම් විසඳන ප්‍රශ්නයක්. මම ඒක අර කලින් කිව්වේ දැන් සමහර මහා පරිමාණ ව්‍යාපෘති හෝ ආයෝජන ආර්ථිකමය අර්ථයෙන් පමණක් එනවා නම් ඒවා හරි පහසුයි ගනුදෙනු කරගන්න. ලෝකයේ ආණ්ඩු වෙනස් වෙනකොට එවැනි ගිවිසුම ගොලොන් කරලා තියෙනවා, නැත්නම් ආබිට්‍රේෂන් කෝට්ස් වලට කියලා බේරගෙන තියෙනවා. නමුත් මේවත් එක ගැට ගැහිච්ච දේශපාලන ප්‍රශ්න තියෙනවා. මේවා ඇත්තම රාජතාන්ත්‍රික ප්‍රශ්න. ඒක නිසා මේක බොහොම සීරුවෙන් මාරුවට තමයි මේ පැටලවිච්ච බෝලේ ලිහන්න ඕනේ. ඒකම දැන් මේ මොනවා හරි අපි ඩොලර් බිලියන ගණන් වියදම් කරලා මේ ඉදිකිරීම කරලා තියෙනවා. ඒ නිසා දැන් අපිට සිද්ධ වෙනවා ඒ ආශ්‍රිතව පදනම් කරගත් ඒකේ මධ්‍යස්ථාන බවට පත් කරගත් සේවාවන් දියුණු කරන්න. ඉතින් අපි හිතනවා සංචාර ව්‍යාපාර ගැන නැවත කතා කරොත් අපිට තියෙන විභවය අතිවිශාලයි. අපි අර සීසනල් ටුවරිසම් කරන්න ඕන රටක් නෙමෙයි, දවස් 365ම සංචාර ව්‍යාපාරය තියෙන කරන්න පුළුවන් රටක්. සහ ඇත්තරම අපේ දකුණු පළාත සහ නැගෙනහිර පළාත ආශ්‍රිතව සංචාරක ව්‍යාපාරයේ අපිට අපි පාදා නොගත් ඩෙස්ටිනේෂන්ස් ගොඩක් තියෙනවා. අපේ මොනවද පුරාවිද්‍යා අදාළ දේවල් වෙන්න පුළුවන්, වනජීවී, ජෛව විවිධත්වය, අපේ වෙරළ සහ ත්‍රාසජනක සංචාරක ව්‍යාපාර ආශ්‍රිත දේවල්, මෙයාදී බොහෝ ක්ෂේත්‍රයන් පාද ගන්න පුළුවන්. එතකොට ඕනෝකත් එක තමයි මේ මත්තල ගුවන්තොටුපළ සංවර්ධ කිරීම පැත්ත ගැන අපි හිතන්න ඕනකම තියෙන හිතමින් ඉන්නේ. ඒක දැන්ටවත් අපේ කණ්ඩායම මේ ගැන සැලසුම් සකස් කරමින් යනවා. ඉතින් ඒවා රාජපක්ෂලා දීලා ගිය නේද දෑවැදි කියලා හිතාගෙන ඉස්සරහ වැඩ කරන්න වෙනවා. සංචාරක කර්මාන්තය පැත්තට ආපු නිසා මම කැමති දැන් පොඩ්ඩක් සංචාරක කර්මාන්තය ගැන ඔබත් එක්ක කතා කරන්න. මේ පහුගිය දවස්වල ඒ කියන්නේ දැන් සංචාරක කර්මාන්තය ඉක්මනට ලංකාවේ දියුණු වෙමින් යනවා කියන එක තමයි අපේ රජය විසින් පතුරන ඒගොල්ලෝ දෙන මතය සාමාන්‍ය ජනතාවට. නමුත් පොඩි නැග්මක් පේනවා. නමුත් අපේ රටට රටක් විදිහටම විශේෂයෙන් කියන්නේ මේ ඒවියේෂන් සහ ටුවරිසම් කියන්නේ මේක නිකන් ගහයි පොත්තයි වගේ යන සබ්ජෙක්ට් එකක් නිසා මේ අපි තාම හැබැයි අර මේ සිංගප්පූරුව, තායිලන්තය සහ මාලදිවයින වගේ ප්‍රී කොවිඩ් තත්ත්වයට තාම ඇවිල්ලා නැහැ. ඔබලාට මොන හරි වැඩසටහනක්, විශේෂ උපක්‍රම මොන හරි තියෙනවද මේක ඉක්මනට ප්‍රී කොවිඩ් තත්ත්වයට අරගෙන මේක යලිත් අර 2018 තිබුණු ස්ථාවර තත්ත්වයට ගේන්න? ඔය 2018නේ අපේ වැඩිම සංචාරකයන් ආපු සහ අපි ආදායමක් උත්පාදනය කරගත් අවුරුද්ද 123ක් සංචාරක ඇවිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් ඩොලර් බිලියන 4.1ක් විතර ආදායමක් ඇවිල්ලා තියෙනවා. දැන් මේ ඇවිල්ලා තියෙන්නේ ආණ්ඩුවක් මැදිහත් නොවි ස්වභාවිකවෙන්න පුළුවන් තැනක් තියෙනවනේ. කොහොමත් සංචාරක ව්‍යාපාරයේ ඉන්න හෝටල් හිමියන්, සංචාරක මග පෙන්වන්නන්නේ ඊළඟට ඒවිෂන් සෙක්ටර් එකේ ඉන්න අය මැදිහත් වෙලා කරන යම් දෙයක් තියෙනවනේ. ඒකෙන් අමාරුවෙන් ආපු තැනක් මේ තියෙනවා. නමුත් මෙතනින් එහාට එහෙම යන්න බෑ. හරිද? මොකද අපි ඉන්නේ සංචාරක ව්‍යාපාරයේ ඉතාම තරඟකාරී රටවල් කීපයක් එක්ක. ඒක නිසා දැන් අපට විද්‍යානුකූල සැලැස්මක් අවශ්‍යයි අපේ ටාගට්ස් සම්පූර්ණ කරගන්න. ඉතින් මම හිතන්නේ
උදාහරණයක් ගත්තොත් මාලදිවයින් අපේ තරඟකරුවෙක් කරගන්නවාද, එහෙම නැත්නම් මාලදිවයින්ට පැමිණ සංචාරකයන්ට අපෙනුත් සේවා සපයලා එයින් යම් මුදලක් අපිට ගෙනා ගන්නවාද? හරි. ඒ වගේම අපි කොහොමද අපිට අනන්‍ය වෙච්ච සංචාර ගමනාන්තය බවට පත් වෙන්නේ? එනිසා මේක තියෙනවා, මේ අර නිකම් ඔහේ සංචාරක අමාත්‍යංශයක් තියෙනවා, ටුවරිස් බෝඩ් එකක් තියෙනවා, ඔහේ මොනවා හරි කරලා හරියන්නේ නැහැ. අපි දැන් හොයන්න ඕන කම තියෙනවා ලෝකයේ ඊළඟ වසර 5-10 ඇතුළතදී සංචාරකයන් අවශ්‍යතාවයන් මොනවද? ඒ වගේම වැඩිපුර මුදල් ප්‍රමාණයක් වියදම් කරගන්න පුළුවන් සංචාරකයන් කොහෙද ඉන්නේ? අපේ සෝස් මාකට් එක කොහෙද? හරි. මේ ආදී පිළිබඳව අපි මේ ගැන තමයි හිතමින් ඉන්නේ, අපේ කණ්ඩායම සාකච්ඡා කරමින් ඉන්නේ මේ ගැන. ඒ වගේම තමයි මේ පිළිබඳව හොඳ මද්දකීම් තියෙනවා දැනටමත් මේ සංචාරක ශේෂ්ඨ නිරත වන අය එක්ක. ඉතින් අපේ සංචාරක සහ මේ ටුවරිසම් ඇන් ඒවිෂන් පොලිසි එක හදන කණ්ඩායම දැන් මේ ලංකාවේ ප්‍රදේශ කීපයකටම ගිහිල්ලා මේ වෙනකොටත් ඒ සංචාරක සේවාව නිරත වෙන අයත් එක්ක අදහස් හුවමාරු කරගන්නවා. අතරම ඒ දේවල්ට අහුම්කන් දුන්නට පස්සේ දේව් ගැටලුව වගේම විස්තුමත් වුන් දන්නවා. අපිට තියෙන්නේ ඒකට අවශ්‍ය කරන විදිහ මඟ පෙන්වීමක් සහ පහසුකම් සැපීමක් කරන්න. ඉතින් අපේ බලාපොරොත්තු වෙන මං කිව්වා අපේ ටාගට් එක. ඉතින් ඒකට අවශ්‍ය කරන මේකේ තියෙනවා මේ කාලයක් තිස්සේම නොවිසඳුණු ප්‍රශ්න ගණනාවක් තියෙනවා. කොවිඩ් වලින් පස්සේ ඇතිවෙච්ච ප්‍රශ්න කීපයක්ත් තියෙනවා. ඉතින් මගේ තියෙන අත්දැකීම අනුව අපි දේශපාලන සංස්කෘතිය කරගන්නා වෙනසක් විසින් සංචාරක ව්‍යාපාරයේ පිමි කීපයක් පයින්න පුළුවන්. ඒක 2009 යුද්ධය අවසන් වුණාට පස්සේ පාර්ලිමේන්තුවේ එවකට ආණ්ඩු බලය හොබවපු අය සහ ඔවුන්ගේ හිතවතුන් අතර පුදුම තරගයක් ඇති වුණානේ. මේ ඔය විශේෂයෙන් නැගෙනහිර පළාතේ ඉඩම් ගන්න. හරිද? දැන් බලන්න කවුරු 14 15 කියලා මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ දේශපාලනට කෙනෙක් ආවට පස්සේ ඒගොල්ලන්ගේ එක ආදායම් මාර්ගයක් ව්‍යාපාරයක් තමයි හෝටලයක් හදල එක. සංචාරක ව්‍යාපාරේ කොටසක් අත්පත් කරගන්න එක. එතකොට ඒගොල්ලෝ මොකද කරන්නේ? සාමාන්‍ය මේ ශේෂ්ත්‍රයේ ඉන්න අයට අවස්ථාව ලබා නොදී එක්කෝ ආණ්ඩුවෙන් ඉඩම් වෙන් කරනකොට, එහෙම නැත්නම් ආණ්ඩුවෙන් සහන පොලියට බැංකුව හරහා ණය ලබා දෙනකොට ඒකේ හොඳම කොටස ඒගොල්ලෝ අත්පත් කරගන්න. මෙහෙම කරන්න බෑ. අපි කියන්නේ ජාතික ජන බලවේගයේ අපේ ඉන්න කැබිනට් ඇමතිවරු හෝ නියෝජ්‍ය ඇමතිවරු අපේ ආණ්ඩුවේ අය බිස්නස් කරන්නේ නැහැ. කියනවත් අපි ඇමතිකම් අරගෙන අපි ටුරිසම් ෆීල්ඩ් එකට ඇතුළු වෙන්නේ නැහැ. මේ ශේෂ්ත්‍රයේ නිරත වෙන අයට අවශ්‍ය කරන බැංකු ණය හැටියට, ඒ වගේම ඉඩම් වල තියෙන ප්‍රශ්න, ඉඩම් ප්‍රශ්න හැමතැනම තියෙනවා, බරපතල ප්‍රශ්නයක්. ඒ අපි ඉක්ම නිරාකරණය කළ දෙන්න. ඒ වගේම දැන් මේ තියෙන නීතිමය ගැටලු ටික ඉක්මනට විසඳලා දෙන්න. මොකද ඒක කරන්න ඕන අපි. අපිට ඕනකම තියෙන ඩොලර් ගෙනා ගන්න නම් සංචාරක ව්‍යාපාරයේ අපේ ආර්ථිකයේ කෙටි කාලීන හොඳම ක්‍රමයක් බවට පත් කරගන්න නම් ඒකට අපි මැදිහත් වෙන්න ඕන. අනිත් පැත්තෙන් අපේ ඩිප්ලොමැටික් සර්විස් එක අපි මෙහෙවන්න බලාපොරොත්තු වෙන්නෙත් එක පැත්තකින්. එක පැත්තේ අපිට වැදගත් වෙනවා ආයෝජන කැඳවා ගන්න, ප්‍රාග්ධනය සහ තාක්ෂණය කැඳවා ගන්න අපේ තානාපසේව වැදගත් වෙනවා. දෙවෙනි එක තමයි සංචාරක ව්‍යාපාරය අපේ ඉලක්ක වලට යන්න නම් මේ ඩිප්ලොමැටික් සර්විස් එක යනවා මෙහෙවන්න ඕන. තුන්වෙනි කාරණේ තමයි අපිට මේකට අවශ්‍ය කරන මානව ප්‍රාග්ධන නිර්මාණය කරගන්න එක. කියන්නේ අපි මේ ඉලක්කයට යනකොට කවුරු කවුරුට සංචාරක ව්‍යාපාරය ඇවිල්ලා හරියන්නේ නැහැ. සංචාරක ශේෂ්ත්‍රයේ නිරත වන හැම කෙනාටම ඒ සම්බන්ධයෙන් ප්‍රමාණාත්මක අධ්‍යාපනයක් ලබා දෙන එකත් රජය බාර ගන්න ඕනේ. ඒක මම කියන්නේ අපි පාසල් අධ්‍යාපනය අපි රජය මගින් කරන්න පුළුවන්. නමුත් ඒක උසස් අධ්‍යාපනයේ සියලුම කටයුතු රජයම කරන්න පුළුවන් වෙයි කියලා. නමුත් ඒකට අවශ්‍ය කරන පහසුකම් ලබා දීලා, මොකද මේ සංචාරක ශේෂ්ත්‍රයත් එක්ක ගැට ගැහෙන හැම කෙනාම තනියම හිතුවොත් නිකන් එම්බසිඩර් කෙනෙක් වගේනේ. එයා හරියට වැඩ කළොත් ඒ හරහා ලබා දෙන පණිවිඩය හරි ප්‍රබලයි. හරිද? අපිට එතකොට මේ මාකටිං කැම්පේන් වලට කියලා ඩොලර් බිලියන ගණන් වියදම් කරන්න ඕනේ නැහැ. හරියට මේ වැඩේ කරනවා නම්. ඉතින් අද අපි ඒ වැනි තැනක ඉන්නේ. ඒ වගේම විශේෂයෙන්ම ගත්තොත් අපි ලෝකේ හැම ගමනාන්තයකම ඉන්න සංචාරකයන් පිළිබඳ අවධානය යොමු කරන්න ඕන. ඒ අතරෙදි ඉන්දියාව සහ චීනය කියන නේද වේගවත් ආර්ථික වර්ධනයක් වගේම මැදපන්තිය වේගෙන් වර්ධනය වෙන මේ රටවල් දෙක ගැන අපි අවධානය යොමු කරන්න ඕන කමක් තියෙනවා. ඉතින් ඔනවැනි ආකාරයේ අපිට ටිකක් පැතිරුණු අදහසකින් තමයි අපි මේ සංචාරක ශේෂ්ත්‍රය මෙහෙවන උත්සාහ කරන්නේ. ඇත්තටම අපි හිතනවා මම කලින් කිව්වා වගේ තායිලන්තේ 180ක් ගෙනා ගන්න පුළුවන් නම් නේද? මැලේෂියාව 180ක් ගෙනා ගන්න පුළුවන් නම් අපි 125 30 සීමාවෙන් අතර නොවිය යුතුයි. අපි හයි එන්ඩ් එකේ වගේම
ඩොලර් 250ක් 300ක් වියදම් කරගන්න පුළුවන් සංචාරකයෝ ගෙනා ගන්න අපි මැදිහත් වෙන්න ඕනේ. ඕකත් එක කතා කරද්දී මේ ડોක්ටර් මේ ඔතනදී එන ප්‍රශ්නයක් නේද අපිට මේ අපේ රටේ තියෙන සංස්කෘතිය සහ මේ කල්චර් එකේ මේ පාට් එකත් එක්ක කොහොමද අපි ඒ ගැටේ ලියාගන්නේ මේ කියන්නේ සංචාරකයන්ට අවශ්‍ය වුමනා දැන් අපේ ඇවිල්ලා මේ දැන් නයිට් ටිකට් එක නයිට් ලයිෆ් එකක් ලංකාවේ නෑ අඩුගම අනුතරමේ මේ කොළඹ අගනුවර වෙලා කොළඹත් නෑ ඉතින් සංචාරකයෝ ගොඩාක් එන්නේ මොන හරි ඇක්ටිවිටීස් කරන්න එළියට බහලා ඇවිදින්න මොනවද ඔබලාට ඒ සම්බන්ධයෙන් මොනවද එහෙම ඔක හොඳ ප්‍රශ්නයක් දේව් ඒ කියන්නේ අපේ රටේ විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරය ආශ්‍රිතව තියෙන මේ සමහර ආකල්ප ඉතාම ඉක්මනට වෙනස් කරන්න ඕනේ සංචාරකෙක් ගැන දැන් සාමාන්‍ය කියන සුද්දෙක් සුද්දෙක් ගැන තියෙන ආකල්පේ නයිට් ලයිෆ් එක ගැන සමහර ගේමින් ගැන තියෙන සමහර ආකල්ප වෙනස් කරන්න ඕනේ කියන්නේ ඒ අපි හිතන් ඉන්නක නෙමෙයි ඒවා මේ ගොඩක් අය හිතන් ඉන්නේ හරිද සහ ඇයි සංචාරකෙක් අපේ රට තෝරගන්නේ අපේ රට ගැන දැනගෙනනේ අපේ රටේ සංස්කෘතිය අපේ රටේ මිනිසුන් හිතන පදන විදිහ අපේ රටේදී අපේ තියෙන අනන්‍යතාවයන් අපේ ස්ටයිල් එක ඒව දැනගෙන තමයි සංචාරකයෙක් අපේ රටට එන්නේ. ඒක ඔක ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ ඇත්තටම. දැන් අපි හිතමු තායිලන්තය, මැලේසියාව, සිංගප්පූරුව වගේ රටවල් පවා ඉන්දියාව පවා. ඒ අය තමන්ගේ සංස්කෘතිය සහ ඒ රටේ අනන්‍යතාවයට බද්ධ කරමින් තමයි සංචාරක ව්‍යාපාරයක් දියුණු කරන්නේ. අපි කවදාවත් යන්න රටයි ඇමරිකාවේ තියෙන සංචාරක ව්‍යාපාරය අපිට කියන්න බෑනේ. ඇමරිකා කෙනෙක් ඇමරිකාවට යන්නේ ඇමරිකාවේ එක්ස්පීරියන්ස් එක ගන්න. යූ කියන්නේ ඒ එක්ස්පීරියන්ස් එක ගන්න. ලංකාවට යන්නේ අපේ එක්ස්පීරියන්ස් එක ගන්න. හරිද? එහෙමනම් අපි කල්පනා කරන විශේෂයෙන්ම දැන් ඔය ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කරගැනීමේදී ස්වභාවික సౌందර්යයට අමතරව අපේ හිස්ටරි හෙරිටේජ් ඇන් කල්චර් කියන සංකල්පයත් මේකට එකතු කරන්න ඕන කියලා. ඉතින් අපිට ඇත්තටම ගත්තොත් අනෙක් රටවලට සාපේක්ෂව ඉතාම දීර්ඝ ඉතිහාසයක් අපිට තියෙනවා. තම්පි හරියට ගවේෂණය කළත් නැහැ ඉතිහාසෙ. ඒ පැත්තෙන් අපිට ඒ සංචාරකයන් ආකර්ෂණය කරගන්න හොඳම මාවතක් එතන තියෙනවා. කල්චර් කියලා කියන්නේ ඇත්තටම අපි තේරුම් ගන්න තෝරන කල්චර් තමයි නේද? කල්චර් කියන්නේ වර්ධනය වෙන එකක්. ඒක ඇවිල්ලා මේ පෙට්ටික දාලා සංරක්ෂණය කරන එකක් නෙමෙයි. ඒ මිනිසුන්ගේ සිතුම් පැතුම් වර්ධනය වෙනවා. ඉතින් මේ අපේ කන බොන විදිහට අපේ හැතිරෙන විදිහට අපේ භාවනා යෝග ආයුර්වේද මේ ಜಾති අපේ සංස්කෘතිය ඇතුලේ තියෙන දේවල් වලට කැමති වුමනා තරම් මිලියන ගණන් සංචාරකයන් පෞල් පිටින් ගෙන ගන්න පුළුවන්. ඉතින් සංචාරකයන් අවශ්‍යතාවයන් පිළිබඳව සලකලා බලලා ඒක අපේ රටේ ජනතාවගේ ජීවන පැවැත්මට හානියක් නොවන හැටියට කරගන්න පුළුවන්. ඒකට කවුරුත් බය වෙන්න ඕනේ නැහැ. ඒකට අනියත බයක් හදලා තියෙනවා. ඒ නයිට් ලයිෆ් එක ගැනත් හදලා තියෙන කෙනෙක් තීරමක් නැති බයක්. මිනිසුන් දිවා කාලේ වගේම හොඳ රාත්‍රී කාලෙකුත් තියෙනවා. රාත්‍රී කාලේ සු වීදි වලට ඇවිල්ලා කාලා බීලා නේද නැටුම් ගැයුම් බලලා සින්දු කියලා එහෙම ඉන්න ඕන නයිට් ලයිෆ් එකක් තියෙනවා. අද වියට්නාම් වගේ රටවල ඒවා ඒ බෞද්ධ සංස්කෘතිය පවත්ව ගන්න අතරෙම ඒ සංචාරක ව්‍යාපාරත් එක පවත්වගෙන යනවා. අපිට බය වෙන්න ඕනේ. අපි අවසාන වශයෙන් ඔබට සහතිකයක් දෙනවා අපේ රටේ පුරවැසියන්ට. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් මෙරට ආරක්ෂා කරනවා. ඔබව ආරක්ෂා කරනවා. අපිට වෙන ඉන්ට්‍රෙස්ට් නෑ මොකක්වත්. ඔබව ආරක්ෂා කර ගැනීම සහ රට ආරක්ෂා කර ගැනීම අපේ පරමාර්ථය. ඒ නිසා ඔබේ ආර්ථිකයත් වර්ධනය කරන අතරේ මේ රට ඔබේ දරුවන්ට ජීවත් වෙන පුළුවන් රටක් බවට අපි පත් කළ දෙන්න. ඒක ගැන බය වෙන්න එපා. නෑ මොකද මම මේක අහන්නේ හේතුවනේ මේ ජාතික ජන බලවේගයේ ආවහම මෙන්න මෙහෙම වෙයි මේව නැති වෙයි මේ ටුවරිසම් පැත්තෙත් එක තියෙන අර ෆ්‍රී ලයිෆ් එක ලිමිට් වෙයි කියලා පොඩි කැලක් සමාජයේ තියෙන මතය නිසා මම ඔබෙන් ඇහුවේ ඒක ක්ලියර් කරගන්න. දැන් ඒක ප්‍රශ්නයක් කළා නැත්නම් අනාගතේ ප්‍රශ්නයක් කරගන්න තියපා. දැන් අපි මම ડોක්ටර් අවසන් වශයෙන් මේ ප්‍රශ්නය අහන්නේ මේ අපේ රටේ විශේෂයෙන් මේ ආසියානු කලාපයේ ඒවියේෂන් වගේම ටුවරිසම් කියන සෙක්ටර් එක ඉතාම ඉක්මනින් වර්ධනය වෙනවා විශේෂයෙන් අපේ ළඟ තියෙන ඉන්දියාව ඊට අමතරව අරකට කැලලක් එකතු කරනවා දැන් සෞදි අරාබියාත් ටුවරිසම් වලට ඒගොල්ලෝගේ වෙනම කැලලක් මේ වෙන් කරනවා ඉතින් මේකත් එක්ක ඔබේ ජාතික ජන බලවේගයට වැඩසටහනක් තියෙනවද මේ අපේ ඊළඟ ජෙනරේෂන් එක කියන්නේ ඊළඟ પરම්පරාව වෙනුවෙන් අපි මේ හැම දෙයක්ම ඉතුරු කරන්න සහ මේක ඩිවලොප් කරන්න උත්සාහ කරන්නේ මේ પરම්පරාව දැන් ඔය ත්‍රිවිල් රස්සාවලින් මග අරගෙන මේ වගේ
අවස්ථා තියෙන ක්ෂේත්‍රවලට ගේන්න යම් වැඩසටහනක් තියෙනවද? මොනවාගේ වැඩසටහනක් අවසන් වශයෙන් ඔබට කියන්න තියෙන්නේ? අපි මෙරටේ පිහිටීම් වගේ මානව සම්පතෙන් උපරිම ප්‍රයෝජන ගන්න තමයි රට හදන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම අපේ රටේ මේ කියන මේ පුරවැසියා තරුණයා කියලා ගත්තොත් සෑහෙන දක්ෂතාවයක් තියෙන කෙනෙක්. නිකන් හිතුවොත් එහෙම ওই දකුණු කොරියාවට ගිහිල්ලා වැඩ කරන අපේ තරුණයෝ. ඒ අය යන්නේ නිකන් පොඩි පොඩි ජොබ් එකකට තමයි. නමුත් අවුරුද්දක් දෙකක් යනකොට මැෂින් ඔපරේටර් කියලා කියන්නේ ඒ ඒ ඒ සමස්ත කර්මාන්තයේ කර්මාශාලාවේ ඉන්න සියල්ල හසුරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසානේ අපේ ආය ආයෙන්න කියලා ආරාධනා වෙන්නේ. ඉතින් මේ දක්ෂතාවයෙන් ප්‍රයෝජන ගන්න ඕන. මේකට ඇත්තටම අපේ රටේ පිහිටීම නිසා අපිට ආපු මේ ජෛව ජාන විවිධත්වය තමයි උපයෝගී වෙලා තියෙන්නේ. මෙන්න මෙතන තමයි අපි අර විධිමත් පුහුණුවක් අධ්‍යාපනයක් එන්න ඕන. අපි කිව්වේ අපේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේ ප්‍රධානතම කාරණා පහෙන් එකක් තමයි මේ හියුමන් කැපිටල් එක දියුණු කරන එක. ඒකට විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා අපේ අධ්‍යාපන ප්‍රතිපත්තියේදී ග්‍රේඩ් 6-9 ලෝ සෙකන්ඩරි එඩ්යුකේෂන් එකේදී මේ සම්බන්ධයෙන් යම් අදහසක් රටේ සියලු දරුවන්ට ලබා දෙන්න. අපි අධ්‍යාපන ප්‍රතිපත්තියේදී ග්‍රේඩ් 9 වලින් අපි බලාපොරොත්තු වෙනවා දරුවාගේ දක්ෂතාවය, රටේ අවශ්‍යතාවය, සාධිමත්වෙන් කැමැත්තෙන් සියල්ල සලකලා පස්සේ ගුරුවරයාගේ සුපර්විෂන් එක. ඒ අනුව ඒ දරුවා යොමු වෙන පාර ග්‍රේඩ් 9 වලදීම තීන්දුව වෙනවා. ඒතකොට සංචාර ව්‍යාපාර නිරත වෙන කැමති දරුවෝ ඉන්නවා නම් ඒගොල්ලන්ට තමන්ගේ පාසල් අධ්‍යාපනයෙන් පස්සේ උසස් අධ්‍යාපන මාවතේ ඔස්සේම ගමන් කරන්න පුළුවන්කම තියෙනවා. කොහොමඩත් අපේ ප්‍රධාන ආදායම් මාර්ගයක් හැට අපි සංචාර ව්‍යාපාර සලකන නිසා නිකන් අර පාරතුරේදී කෙනෙක් මුණ ගැහුණත් සංචාරකයෙක් රට පිළිබඳව හොඳ හැඟීමක් හදන්න පුළුවන් විදිහේ අධ්‍යාපනයක් අපි යටි යොමු කර ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. අනිත් පැත්තෙන් ඉතින් ඒ කියන්නේ මේ මේ ඒ එවැනි ආකාරයේ මේ ක්ෂේත්‍රයට යොමු වෙන කැමති තරුණ තරුණියන්ට අවශ්‍ය කරන ඉන්ටර්නැෂනල් එක්ස්පෝෂර් එක ලබා දෙන එක, ඒකට අදාළ උසස් අධ්‍යාපනයේ අවස්ථා වැඩි කරන එක සහ ප්‍රවේශය සාධාරණව හදන එක, ඒ සියල්ලම කරලා මේක ඇත්තරම අර කියන්නේ වෙන ජොබ් එකක් කරන්න නැතුව මෙතනට එන එකක් නෙමෙයි. දැන් දරුවෙකුට ප්‍රයිමරි එඩියුකේෂන් එක ලෝව සෙකන්ඩරි එනකොට තමන්ගේ අනාගත හීනයක් බවට පත් වෙනවා. මම සංචාරක ව්‍යාපාරේ මෙන්න මේ තැන් වලට යනවා කියන එතනට ගෙන එන එක අපේ අදහසක් හැටියට තියෙනවා. ඩොක්ටර් මට ඒකටම පොඩ්ඩක් ආපහු අහන්න ඕනේ. මේ ඉවර කරනවා කිව්වට මේ දැන් මේ ඒවියේෂන් සෙක්ටර් එකෙත් අර කොරියාව කතාවට මම මේ කිව්වේ මේ අපේ ඒවියේෂන් සෙක්ටර් එකෙත් ගොඩක් මේ ගුවන් ගමන් පාලකවරු, පයිලට්ස්ලා, එයාර් හොස්ටස්ලා, මේ ඉන්ජිනියර්ස්ලා මේ ඔක්කොම පහුගිය කාලේ ලංකාවට ඇරලා ගියා. අපේ වැඩසටහන බලනවා ගොඩාක් මේ ගල්ෆ් කලාපයේ ඉන්න හෙලිකොප්ටර් පයිලට්ස්ලා, පයිලට්ස්ලා මේ ගොඩාක් අය. ඔබට අවසන් වශයෙන් ඒගොල්ලොන්ට දෙන්න පණිවිඩයක් තියද? ලංකාවට මං හිතන්නේ මේ මානව සම්පත ඉතාම වටිනවා. අපේ මම හැමතිස්සෙම මේ මගේ මාධ්‍ය මේ ජාලයනුත් මම හැමතිස්සෙම කතා කරන්නේ මේ මිනිස්සු වෙනුවේ. මොකද මේ අපේ දේශපාලකය කරපු වැරදි වලට මේ මිනිස්සු පලි නැහැ. ඉතින් ඒක නිසා ඔබට තියෙනවද ජාතික ජනබලවේගයේ වෙනුවෙන් ඔවුන්ට මොන හරි දෙයක් කියන්න? මොකද ඔවුන්ගේ සහය අපිට ගන්න පුළුවන් නම් මේ ගුවන් සේවා, මොකද එමිරේට්ස්, කටාය ආවේස් මේ ඕනේ යාලා ඉන්නේ බැලුවොත් ටොප් ලෙවල් එකේ ඉන්නේ අපේ ලංකාවේ මිනිස්සු. ඉතින් ඔවුන් වෙනුවෙන් මම ඉල්ලනවා ඔබෙන් යම් කිසි දෙයක් ඔවුන් වෙනුවෙන් කතා කරන්න කියලා. ශ්‍රේණි ඒවියේෂන් සෙක්ටර් එකේ ඉන්න අයට ඔබට අපේ රට ගැන විතරක් නෙවෙයි ලෝක රටවල් ගණනාවක් ගැන අත්දැකීම් තියෙනවා. ඒ වගේම ඔබ මෑත අවුරුදු 10 විතර රටවල වෙනස් වීම ළඟින් නිරීක්ෂණය කරපු අය, ඔබට විශේෂ අවස්ථාවක් ලැබිච්ච අය, ඔබට පේනවා ඇති ඒ නිසා මේ රට කියලා කියන්නේ එහෙම අතාරින්න පුළුවන් රටක් නෙවෙයි. මේක හදන්න පුළුවන් රටක්. මේක ලෝකයේ හැම දෙනාගෙම ජීවිතයේ කවර හෝ කාලයක ජීවත් වෙන්න ආසාවක් තියෙන රටක් බවට පත් කරගන්න පුළුවන් භූමියක් මේක. අපි ඒ හීන හැබෑ කරගමු. අන්න එතනට යනකොට ඔබ හැම දෙනාගේම අධ්‍යක්ීම්, මැදිහත් වීම මේකට අත්‍යවශ්‍යයි. සමහර එක ඒවියේෂන් ෆීල්ඩ් එකේ විතරක් නොවෙන්නත් පුළුවන්. විවිධ ක්ෂේත්‍රවලදී ඔබ අධ්‍යක්ීම් මේ රට ගොඩනගන්න වැදගත්. ඒවා අවශ්‍ය ප්‍රමාණයෙන් උකහා ගන්න ඔබට අවශ්‍ය වේදිකාව නිර්මාණය කරලා දෙන්න අපි සූදානම්. අපි කිසියෙකුට අවශ්‍ය නැහැ අපේ නම මේ ඉස්සරහින් ලියා ගන්න. අපි විශ්වාස කරන්නේ පොදුවේ අපි හැමදෙනාම මැදිහත් වෙලා කරන සාමික ප්‍රයත්නයක් ඇතුළු තමයි මේ රට ගොඩ ගන්න පුළුවන්කම ලැබෙන්නේ කියලා. ඒ නිසා අපි අපේ ජාතික ගුවන් සේවාවක් හදමු. ඒකත් එක්ක බද්ධ වෙච්ච අපේ ටුවරිසම් එක දියුණු කරමු.
අන්න එතැනදී මම හිතනවා රට දාලගිය හැම දෙනාටමත් අපි ආරාධනා කරන්නේ අපි අවස්ථා හදන්නම් ඔබ එන්න ඇවිල්ලා මාතෘභූමි වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටු කරන්න. ඉතින් අද අපි කතා කරේ මේ ගුවන් සේවා ශේෂ්ත්‍රය කියන්නේ රෝඩ් ට්‍රන්ස්පෝර්ට් වගේම රේල්වේ ට්‍රන්ස්පෝර්ට් වගේම මේ මුහුදෙන් යන වගේම තවත් විශේෂ ට්‍රන්ස්පොටේෂන් මෝඩ් එකක්. ඉතින් ඒකත් එක්ක මේ මම අද අපි ප්‍රථම වතාවට ඒවිෂන් නොයිස් එකෙන් දේශපාලන හිටපු මන්ත්‍රීවරයෙක් වගේම ජාතික ජනබලවේගේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහත්මයත් එක්ක කතා කරේ. මේ ගොඩාක් අය අවධානය මෙච්චර කල් යොමු කරලා තිබුණේ නැති ක්ෂේත්‍රයක්. මට ඉතාම සතුටක් දැනුණා ජාතික ජනබලවේගේ විදිහට මේකට පියවරක් තියලා ඒවියේෂන් ගැනත් ඒගොල්ලෝ ස්පෙෂල් ඇටෙන්ෂන් එකක් දීලා තියෙනවා. මීළඟ අවුරුදු පහේ ඒ අය බාරගත්තොත් මෙන්න මේ වැඩසටහන් ඔස්සේ ඉස්සරහට යනවා කියලා. ඉතින් අපි බලාගෙනීමු ජාතික ජනබලවේගේ බලයට ආවොත් මේව කරනවද කියලා. අපි සමීපව බලාගෙන ඉමු සහ මම බලාපොරොත්තු වෙනවා ඔබ ඉදිරියේදී බලය ගත්ත දිනක මේ වගේම සාකච්ඡාවක් කරන බලාපොරොත්තුවෙන් මගේ කෙටි දැනුම් දීමෙන් මේකට ඉක්මනින් සහභාගී වෙලා කිසිම ප්‍රශ්නයක් නැතුව ආපු එක ගැනත් මං ස්තුතිවන්ත වෙන ගමන් ඔබට ස්තුතියි කියනවාද සහභාගී වීම සම්බන්ධයෙන්. බොහොම ස්තුතියි.